පාර දිගේ බලනවා දන්නවා මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන දේ. ඉතින් ඒ ගැන කුතුහලයෙන් ඉන්නවා වෙනුවෙන්ම පාර දිගේ ඉස්සරහට වෙන කොටසක් ගැන කියන්න තමයි මං මේ වීඩියෝ එක අරගෙන ආවේ. අපි දැක්කනේ වත්සලා නිසා සරණ හිටියේ දුකෙන්. ඒ වෙලාවෙ ඉඳන් සරණ අතුරු දහන්. ඉතින් ඇත්තටම සරණ යන්න ඇත්තේ කොහෙද? ඒ ප්‍රශ්නය මේ වෙනකොට ඉතිරි වෙලා තියෙනවා. ඉතින් MD ගේ දුව එනකොට සරණ නෑ. ඉතින් රෙහාන්ට කෝල් කරලා කිව්වාම රෙහාන් ඒ වෙලාවෙම ගෙදර එනවා. එතකොට MD ගේ දුව කියන්නේ ආ රෙහාන් අංකල් ඔයා ආවද කියලා. ඒ වගේම මොකද අනේ සරණිට උනේ කියලා. එතකොට රෙහාන් හයියෙන් සරණි කියලා දෙවතාවක්ම කතා කරනවා. ඒ වගේම රෙහාන් කියනවා මට ඔයාට කියන්න අමතක වුණා. ෆෝන් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒක හදන්න ඕනේ කිව්වා. එහෙ ගියාද දන්නේ නැහැ කියලා. කොහොමත් අද එයාගේ යාළුවෙක් එනවා කියලාත් කිව්වා. එතකොට එයා ගේට් එකක් ඇරලා දාලාද ගිහින් තියෙන්නේ කියලා තමයි MD ගේ දුව කියන්නේ. එතකොට රෙහාන් කියන්නේ ගේට් එකෙත් පොඩි ප්‍රශ්නයක් තිබුණා. ගේට් එක වැහුවාම ඉබේ ඇරෙනවා කියලා. අපි හිතුවේ හරි ඇති කියලා. ඒක ආයේ රිපෙයාර් කරන්න වෙනවා කියලා. එතකොට MD ගේ දුව අහන්නේ එතකොට මේ දොරත් ඇරලා දාලානේ ගිහින් තියෙන්නේ කියලා. එතකොට MD ගේ දුව අහන්නේ එතකොට මේ දොරත් ඇරලා දාලානේ ගිහින් තියෙන්නේ කියලා. එතකොට රෙහාන් කියන්නේ අපි නෝමලි දොර වහන්නේ නැහැනේ කියලා තමයි කියන්නේ. එතකොට MD ගේ දුව අහන්නේ පුදුමෙන් එලියට යනකොටත් කියලා. එතකොට රෙහාන් කියන්නේ එලියට යනකොට නම් වහනවා අද අමතක වෙන්නේ නැති කියලා සරණිට. ඔයාලා වගේ යන් කට්ටියට ටිකක් අමතක වෙනවා වැඩිනේ කියලා තමයි රෙහාන් කියන්නේ. එතකොට MD ගේ දුව අහන්නේ අංකල්ට හොඳටම ෂුවර්ද සරණ එලියට ගිහිල්ලා කියලා. එතකොට රෙහාන් කියන්නේ මට ෆෝන් එක හදන්න යනවා කියලා ඊයේ කිව්වා. මං කෝකටත් ඇතුලේ බල්ලෙන්නම්කෝ කියලා යන්න හදනවා. හැබැයි එතකොට MD ගේ දුව කියන්නේ වැඩක් නැහැ. මං ඔයාලගේ මාස්ටර් බෙඩ්රූම් එකෙත් බැලුවා කියලා. එතකොට රෙහාන් අහන්නේ මාස්ටර් බෙඩ්රූම් එකේ කියලා MD ගේ දුවගෙන් පුදුම වෙලා. ඉතින් රෙහාන් උත්සාහ කරන්නේ MD ගේ දුව ළඟදී පරිස්සම් වෙන්න. මොකද ඒකට හේතුව තමයි තමන්ගේ රස්සාව තියෙන අවදානමක කියලා දන්න නිසා. ඉතින් ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්න යන්න අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.